සුබ දවසක් මිත්‍රවරුනි එහෙනම් ඔයාලා මේ අද එකතු වෙලා ඉන්න අපි බඩදාට චිත්‍රකලාවේ තියෙන න්‍යායික කරුණු ගැන කතා කරන වැඩසටහන් මාලාවේක කොටසක් එක්ක ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් කතා කරේ මොන වගේ මූලධර්ම කීපයක් ගැනද කියලා ඉතින් අද අපි කතා කරන මූලධර්ම වලින් අවසාන වශයෙන් කතා කරන්න තියාගත්ත පොඩ්ඩක් සංකීර්ණ මූලධර්මයක් ඒක තමයි පර්ස්පෙක්ටිව් නැත්නම් පර්යාවලෝකනය එහෙනම් අපි පර්යාවලෝකනය කියන්නේ මොකද්ද කියලා සරලව දරගමු ඉස්සරහට අපි ඒක සංකීර්ණව කතා කරමු පර්යාවලෝකනය කොහොමද සිද්ධ කරන්නේ කියලා ඉතින් මිත්‍රවරුනේ මගේ channel එකට subscribe කරන ඔයාලට ඒ වගේම තමයි මගේ channel එකත් එක්ක නිතරම interact වෙලා මාත් එක්ක චිත්‍ර අඳින්න බලාගෙන ඉන්න ඔයාලට ඒ වගේම තමයි මටට comment කරන සහ like කරන ඔයාලට බොහොම ස්තුතියි like comment කරේ නැතත් ඔයා මේ channel එක බලනවා නම් ඔයාලට බොහොම ස්තුතියි කියලා ඉස්සර වෙලාම මම මේ අපේ වැඩසටහන පටන් ගන්න කලින් කියන්න ඕන අපි ස්වාභාවිකවාදීව චිත්‍ර අඳිනකොට නැත්නම් academic චිත්‍ර නැත්නම් අපි හිතමු realistic චිත්‍ර අඳිනකොට සාමාන්‍ය අපි ඉස්කෝලේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව විදියට චිත්‍රාඳිනවනම් ඔය කටට සිද්ධ වෙනවා පර්යාවලෝකන රීතිය හරියටම පාවිච්චි කරලා චිත්‍රාඳින්න. ඉතින් මේ පර්යාවලෝකනය කියන්නේ මොකක්ද? ඇත්තටම පර්යාවලෝකනය කියලා අපි අදහස් කරන්නේ දුර තියෙන වස්තු දුර තියෙන විදියටත් ළඟ තියෙන වස්තුන් ළඟ තියෙන විදියටත් අඳින එක. ඒ කියන්නේ ළඟ සහ දුර අතර ඇති වෙනස චිත්‍රයකට ගේනකොට අපි කොහොමද මේ චිත්‍රයට මේ කාරණා ටික ඔබවන්නේ කියන ඒ කරුණ තමයි අපි මෙන්න මේ පර්යාවලෝකනය නැත්නම් පර්ස්පෙක්ටිව් වලින් අපි කතා කරන්නේ මේක ඇත්තටම අපි ගත්තොත් අපි චිත්‍ර අඳින්නේ ද්විමාන මාධ්‍යයක ත්‍රිමාන මාධ්‍යයක තියෙන්නේ කැටයම් සහ මූර්තිනේ අපි ද්විමාන තලයක තමයි මේ ඉලූෂන් එක කරන්නේ නැත්නම් මෙන්න මේ ද්විමාන මාධ්‍යයක ඉතින් ද්විමාන මාධ්‍යයක මේ අපි අඳින චිත්‍රයේ දුර ළඟ පෙන්වන එක තමයි පර්ස්පෙක්ටිව් නැත්නම් පර්යාවලෝකන රීතියෙන් අපි අදහස් කරන්නේ ඉතින් මේක රීතියක් ඒ වගේම තමයි අපිට පර්යාවලෝකනය ගැන කතා කරනකොට කතා කරන්න පුළුවන් රේඛීය පර්යාවලෝකනය එතකොට අපිට කතා කරන්න පුළුවන් අවකාශාත්මක පර්යාවලෝකනය ඒ වගේම තමයි අපිට කතා කරන්න පුළුවන් අනිත් මාතෘකාවක් තමයි වර්ණ පර්යාවලෝකනය. ඉතින් අපි මූලික වශයෙන් මේ රේඛීය පර්යාවලෝකනය, අවකාශාත්මික පර්යාවලෝකනය, වර්ණ පර්යාවලෝකනය කියන මේ හැම දෙයක්ම හරියට පාවිච්චි කරන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට හොඳ ෆිගර් කොම්පොසිෂන් එකක් වේවා නැත්නම් මොකක් හරි සීනරි එකක් නැත්නම් ලෑන්ඩ්ස්කේප් එකක් හරියටම කිව්වොත් පෝට්‍රේට් එකකට වුණත් හරියට පර්යාවලෝකනය පාවිච්චි කරොත් හොඳ රියලිස්ටික් වෙනුවක් අපිට ඒ චිත්‍රයට අරන් දෙන්න පුළුවන්. ඉතින් ගොඩදෙනෙට්ට මගහැරිලා තියෙන මාතෘකාවක් තමයි මේ පර්යාවලෝකනය කියන එක. දැන් ලංකාවේ නවපරපුරේ චිත්‍ර, ඒ කියන්නේ අපේ පරපුරත් එක්ක ගන්නකොට කීප දෙනෙක්ගෙම චිත්‍ර අයිඩියා එක තියෙන්නේ මේ පෝට්‍රේට් කියන සංසිද්ධිය ඇතුලේ. ඉතින් මේ පෝට්‍රේට් කලාවට වෙච්ච දේ ගැන නම් මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ඒ වුණාට අපි පෝට්‍රේට් එකක් ගැන කතා කරනකොට කතා කරන්න ඕන මේ පර්යාවලෝකනය කියන මාතෘකාව පෝට්‍රේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ළඟ වස්තුන්ගේ සිද්ධ වෙන එකම වස්තුව ඇතුලේ සිද්ධ වෙන පර්යාවලෝකනය සිදුවීම් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩ දෙනෙක් මේ සංසිද්ධිය ගැන තැකීමකට ලක් කරන්නෙත් නැහැ. ඒ කට්ටිය ඔළුවේ තියාගෙන ඉන්නෙත් නැහැ. හැබැයි චිත්‍රය අඳිනවා මොකක් හරි අපි හිතමු චීටින් මෙතඩ් එකක් නැත්නම් චීට් මෙතඩ් එකක් පාවිච්චි කරලා චිත්‍ර අඳිනවා. ඉතින් ඒක නෙමෙයි මම මේ ඇත්තටම මෙතෙන්දි කතා කරන්නේ අපේ නියම චිත්‍ර ඇඳීමක් නැත්නම් කලාකාරයෙක් විදියට චිත්‍ර අඳින්නෙක් විදියට නෙමෙයි පින්තූර අඳින්නෙක් විදියට නෙමෙයි මම මේ කියන්නේ අපි කලාකාරයෙක් විදියට චිත්‍රයක් අඳිනකොට මෙන්න මේ පර්යාවලෝකනය කියන සංසිද්ධිය අපිට පෝට්‍රේට් එකකට නෙමෙයි සියලුම චිත්‍ර ක්‍රම වලට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මෝස්තර වලට ඇරුණකොට. අපි සරලව අද කතා කරමු අපි වෙන්වෙන් වශයෙන් රේඛීය පර්යාවලෝකනය, වර්ණ පර්යාවලෝකනය සහ අවකාශාත්මක පර්යාවලෝකනය ගැන ඉස්සරහට කතා කරමු වෙනම මාතෘකාවලින්. මොකද පර්යාවලෝකනය නැත්නම් මේ පර්ස්පෙක්ටිව් කියන මාතෘකාව ටිකක් සංකීර්ණයි හරියට ගණිතය වගේ. අපි අද ටිකක් බලමු පර්යාවලෝකනය අපේ ඇහැට දැනෙන්නේ මොන වගේද කියලා. සාමාන්‍යයෙන් චිත්‍ර ඉගෙන ගන්න ඕනම කෙනෙක් නැත්නම් චිත්‍ර වලට ආසාවක් දක්වන ඕනම කෙනෙක් ඉස්සරලම ඇහෙන් දකින්න කෙනෙක් කරන්නේ න්‍යායිකව හැමදේම පොත්පත් වල තියෙන දේවල් ක්‍රියාවට නංවනවට වඩා. ඒ නිසා අපි අද බලමු අවිධිමත් විදියට. ඒ කියන්නේ නිකන් හරින් මෙහෙන් අපිට සාමාන්‍ය සෙට් වෙන විදියට මේ පර්යාවලෝකනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔයාට මේ පේන්නේ පැන්සලක්. මේක ඔයාට ළඟින් තියෙන. ඒ නිසා මේ පැන්සල ඔයාට මොන විදියටද පේන්නේ? එතකොට ඒ පැන්සලම තමයි මෙතන තියෙන්නේ. දැන්
මේක ඔයාට දුරින් තියෙන්නේ. හැබැයි මට ළඟින් තියෙන්නේ. ඉතින් ඔයාට මේ පැන්සල කොහොමද පේන්නේ? ළඟින් තියනකොට ඔයාට මේ පැන්සල මේ වගේ ලොකුවට පේනවා. මේක මගේ ළඟට අරගෙන ඔයාට දුර වුණාට පස්සේ මේ පැන්සල පුංචියට පේනවා. ඔයාට බලන්න පුළුවන් මේ දේ තමයි ගොඩක් වෙලාවට පර්යාවලෝකනයේදී සිද්ධ වෙන්නේ. ළඟ තියෙන වස්තුන්ගේ ඒ කියන්නේ අපිට මේ දර්ශනය නරඹන්නගේ ළඟ තියෙන වස්තුන්ගේ තියෙන ක්වොලිටි එක. නැත්නම් ඒ ළඟ තියෙන වස්තුන් කොච්චර දෘෂ්ටියකින් පෙනෙනවාද? ළඟ තියෙන වස්තුන්ගේ විශාලත්වය වගේ දේවල් ඇසට සාපේක්ෂව ගොඩක් ලොකුවට පේනවා. හැබැයි දුරට යන්න යන්න මේ වස්තුන්ගේ තියෙන ප්‍රමාණය ඒ වගේම තමයි මේ වස්තුන්ගේ තියෙන දෘෂ්ටිය පැහැදිලිතාවය නැත්නම් ඇස් දෙකට කොච්චර පැහැදිලිවට පේනවද කියන එකත් වෙනස් වෙනවා. මොකද දුරට යන්න යන්න අපිට ඕනම ඔබ්ජෙක්ට් එකක් පේන පැහැදිලිතාවය අඩු වෙනවා. ඒකට විද්‍යාත්මක හේතුත් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු විද්‍යාත්මක හේතුත් එක්ක ඇයි මේ දුරට යන්න යන්න මේවා අපැහැදිලි වෙන්නේ කියලා. ඉතින් වර්ණ ගැන කතා කරත් වර්ණත් එහෙමයි. වර්ණ පවා දුරට යන්න යන්න වෙනස් වෙනවා. ඕනම වර්ණයකට තියෙනවා ෆ්‍රීක්වෙන්සි එකක් නැත්නම් අපි කියනවා සංඛ්‍යාතයක්. ඔන්න ඔය සංඛ්‍යාතයේ වෙනස නිසා තමයි ඔක ගොඩක් වෙලාවට වර්ණ දුරට යන්න යන්න වෙනස් වෙන්නේ. සමහර වර්ණ නැත්තර නැති වෙලා යනවා දුරට යනකොට අපිට පේන්නේ නැතුව යනවා. සමහර වර්ණ විතරක් අපිට පේන්න යනවා ගොඩක් දුරවල් වලට යනකොට. ඔයාලට ඒක හොඳටම බලන්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් එකකදී වගේ ගොඩක් වෙලාවට ගොඩාක් අය කඳු වගේ දේවල් අර නිල් පාටට වගේ ආක් වෙලා තියෙන නිසා ගොඩක් දෙනෙක් නිල් පාටට වගේ අඳිනවා. එතකොට හවසට ඉර බැහැගෙන යනකොට අහසේ පාට වෙනස් වෙනවා. මේ දේවල් සිද්ධ වෙන්නේ ඇත්තටම අර වර්ණවල තියෙන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එක නැත්නම් සංඛ්‍යාතයේ වෙනස නිසා. ඉතින් ඒක අපිට දැනගෙන කරොත් අපිට හරි ලස්සනට චිත්‍රයකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒක මම අමතර කාරණයක් කිව්වේ. ඉතින් පර්ස්පෙක්ටිව් වලදීත් දුරට යන්න යන්න මිනිස්සුන්ගේ නැත්නම් අපි හිතමු ඒ අපි අඳින ඔබ්ජෙක්ට්ස් වල තියෙන පැහැදිලිතාවය අඩු වෙනවා. ළඟට එන්න එන්න ඉතාමත් පැහැදිලි වෙනවා ඒ ඔබ්ජෙක්ට්ස්. හැබැයි මේක පර්යාවලෝකනයත් එක්කන සිද්ධ වෙන්නේ. හැබැයි අපි දෘෂ්ටිය ගත්තට පස්සේ මිනිස්සෙගේ එයාගේ ඇහේ තියෙන දැන් ගොඩ දෙනෙක් චිත්‍ර අඳිද්දි රැවටෙන තැන තමයි මේක. ඇහැ නාභිගත වෙන තැනත් එක්ක මැද තියෙන දෙයක් අපිට අපි හිතමු අපි බලන රේන්ජ් මේ වගේ රේන්ජ් එකක් බැලුවොත් මෙතන එක ඔබ්ජෙක්ට් එකක් තියෙනවා මෙතන තව ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. අපිට මේ දුර තියෙන ඔබ්ජෙක්ට් එක දිහා නැතුව මැද තියෙන ඔබ්ජෙක්ට් එක දිහා බැලුවොත් නැත්නම් දැන් මෙතන මේ ඔබ්ජෙක්ට් එකක් නම් තියෙන්නේ මෙතන ඉඳන් නම් මම බලාගෙන ඉන්නේ මම මෙතන ඉඳන් මේ ඔබ්ජෙක්ට් එකක් නැතුව මැද තියෙන ඔබ්ජෙක්ට් එක නම් බලන්නේ මැද තියෙන ඔබ්ජෙක්ට් එක අපේ ඇහි කාචයෙන් ફોකස් කරලා ළඟ තියෙන ඔබ්ජෙක්ට් එකත් සහ දුර තියෙන ඔබ්ජෙක්ට් සියල්ලත් හැම දෙයක්ම අවුට් ඔෆ් ફોකස් කරගන්නවා නැත්නම් අපැහැදිලි කරගන්නවා මැද තියෙන ඔබ්ජෙක්ට් එක ફોකස් කරගන්න ඕන නිසා. ඒක පර්යාවලෝකනය නෙමෙයි ඒක මිනිස්සුන්ගේ ඇහේ තියෙන දෘෂ්ටිකත්වයත් එක්ක සිද්ධ වෙන දෙයක්. පර්යාවලෝකනයේදී ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අර දුරට යන්න යන්න තියෙන හැම දෙයක්ම අපැහැදිලි වෙනවා. වර්ණ අපැහැදිලි වෙනවා. එතකොට ඒ රූපේ තියෙන ඩීටේල්ස් අඩු වෙනවා. එතකොට ඔබ්ජෙක්ට් එකේ තියෙන නැත්නම් ඔබ්ජෙක්ට්ස් වල හැම දෙයකම තියෙන ඒ හැම විස්තරයක්ම ඒ වගේම තමයි සයිස් එක. සයිස් එකක් කියන්නේත් ඒකේ විස්තරයක්නේ. ඒ සයිස් එකත් අඩු වෙනවා. ඒ කියන්නේ අවකාශය සම්පූර්ණයෙන්ම පිටිපැත්තට යන්න යන්න හැකිලෙනවා. ඕක තමයි පර්යාවලෝකනයේදී සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ අවකාශාත්මක පර්යාවලෝකනය. එතකොට වර්ණ පර්යාවලෝකනය සහ රේඛීය පර්යාවලෝකනය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මිත්‍රවරුනි අදට අපේ වැඩසටහන මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි ලබන බදාදාත් බලාගෙන ඉමු. මම මොනවා ගැන කතා කරයිද දන්නා අලුත්ම මාතෘකාවටකට යන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද මේ අද මූලධර්ම ටික මේ විදියට අපි මගින් නවත්තලා ඉවර කරනවා. මේවා ගැන ෆුල් ඩීටේල්ස් පස්සට කතා කරන්න තියාගෙන. එහෙනම් මතක නොකර channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන notification bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් මොකක් හරි දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න මට. ඒ වගේම තමයි පුළුවන් හැම වෙලාවකම වගේ මම කමෙන්ට් වලට රිප්ලයි දාන්න මග බලාගෙන ඉන්නවා ඔය කට්ටියන්ගේ ප්‍රශ්න වලට පුළුවන් වෙලාවක. ඉතින් ඔයාට පුළුවන් මහන්සියක් නොවේ අපේ channel එකට support එකක් දෙන්න. ලොකු දෙයක් කරන්න නැහැ. පොඩි ලයික් එකක් දාගෙන යන්න. dislike එකක් වුණත් කමක් නැහැ. මේක ඔයාට සෙට් වෙන්නේ නැත්නම්. එහෙනම් තව යාළුවන්ට බලන්න. ඔයා කැමති නම් ඔයාගේ social media accounts වල මගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. අපේ කතාංගේ ඉවරයි. මම ජනිත්. ආයුබෝවන් ඔයාලට.